රයිට් පුතේ පැසිව් වොයිස් පාර්ට් 2 මම කලින් කියලා දුන්න කොහොමද පැසිව් වොයිස් වලින් ඉතිරි ඉතිරි කියලා දැන් ටෙන්සස් දෙකක් ගත්තා ටෙන්සස් දෙක දෙක කියලා දෙන්නම් කොහොමද උදාහරණත් එක මේක වෙන්නේ කියලා තව දෙයක් කියන්න ඕනේ මේ වීඩියෝස් ටික කරන්නේ ප්‍රසිද්ධ වෙන්නත් මොනවත් නෙවෙයි හොඳේ ප්‍රසිද්ධ වෙන්න නෙවෙයි YouTube channel එකක් තියෙනවා අපේ මම බැලුවා දැන් පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් එනවා වඩා WhatsApp වලින් එවන්න පුළුවන් මට වීඩියෝ එකම වෙලාව ටයිම් එකමාරක් වීඩියෝ විනාඩි දෙකක් වගේ ප්‍රමාණය මම බැලුවා කලබලයි කරනවා වඩා මේ පාඩම සම්පූර්ණයෙන්ම කියලා දීලා ඔයාලට වීඩියෝ එකක් කියවනම් මගේ YouTube channel එකත් එක්කම ඔයාලට ඒක සම්පූර්ණයෙන් බලන්න පුළුවන් හරිද දන්න නැති ඕනෙක් කෙනෙක්ට දෙන්න ඔය යාළුවෝ ඉන්නවා නම් ලෝභකමක් නැතුව දෙන්න මෙන්න අපේ සර් ගේ වීඩියෝ එකක් තියෙනවා බලලා ඕනනම් ඉගෙන ගන්න කියලා අරද කවුරු හරි ඉගෙන ගන්නවා නම් ඒක මට සතුටක්. මේකෙන් ඔයා උපරිම ප්‍රයෝජනෙ ගන්න. මට ඕනේ මගේ පන්තිය දෙන ළමයි උපරිම ප්‍රයෝජනෙ මේකට ගන්න ඕන. රයිට් බලමු. අපි කලින් කතා කරා නීති රීති ගැන. මම ගත්තා ටෙන්සස් දෙකක් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් සහ සිම්පල් පාස්ට් ටෙන්ස්. ඇයි මේ දෙක මම එක ළඟ ගත්තේ? ඇයි මේ දෙකෙන් මම එක ළඟ ගත්තේ? හරි ලිහිසි ප්‍රසන්ට් ටෙන්ස් පාස්ට් ටෙන්ස් තේරුම් ගන්න. ඇක්ටිව් වොයිස් උත් එහෙමයි. උදාහරණයක් විදියට. ඇක්ටිව් වොයිස් වල ක්වෙස්චන් ෆෝම් නෙගටිව් ෆෝම් හදද්දී ඩූඩස් පාවිච්චි කරනවා. රයිට්? Past tense ලො question form negative form හරි did පාවිච්චි කරනවා do does වර්තමානයේ did අතීත කාලේ හරි හරි ලේසි මතක තියාගන්න එකයි මම present tense past tense එක ළඟ ගත්තේ simple present tense ගත්තම active ආකෘතිය subject verb object ගන්නවා අපි passive voice form එකේදී object ඉස්සරහට එනවා දැන් බලන්න මේ simple present tense active වල උපක්‍රියාපද කවුරුවත් හිටියේ නැහැ positive form එකේදී හරිද නමුත් අපිට present tense passive form එක හදනකොට උපක්‍රියාපද වශයෙන් ඇම්මිස්සා ගන්න වෙනවා හරිද ඒ වගේම තමයි ඇම්මිස්සාත් එක අනිවාර්යෙන් past participle පාවිච්චි කරන්න ඕන තව දෙයක් කියන්න ඕන පුතේ passive voice අටේම පොදු පදයේ විදියට අපි past participle form එක පාවිච්චි කරනවා passive voice අටරම එහෙමයි passive voice අටේම පොදු ක්‍රියාපදයේ විදියට past participle form එක පාවිච්චි කරනවා object ඇම්මිස්සා past participle by subject right object ammissa past participle by subject subject අපි do කියලත් කියනවා හරි අපි බලමු අනිත් එක සුද්දා මේ පුතේ සුද්දා passive voice වාක්‍ය රටාව හදලා තියෙන්නේ subject කෙනෙක් නැතුව කතා කරන්න හරිද අපි syllabus වල තමයි මේ by කෙනෙක් අපි වැඩියෙන්ම පාවිච්චි කරන දකින්න තියෙන්නේ මම එක මේක කියලා දීලා කියනවා උදාහරණ දෙකුත් එක්කම පළවෙනි වාක්‍ය mother makes tasty meals every day අපට මොන වාක්‍ය දුන්නත් ළමෙක් හැටියට ඔයා දැනගෙන ඉන්න ඕනේ කාලය අඳුර ගන්න මේ වාක්‍ය ඇති කාලය මොකක්ද කියලා ටකස් ගාලා කියනකොට වට පුළුවන් වෙනවා කියන්න රයිට් මේ වාක්‍ය මෙන්න මේක මේ වාක්‍ය මෙන්න මේ කාලය මේ වාක්‍ය මෙන්න මේ කාලය කියලා මම උදාහරණත් එක්කම දීලා තියෙනවා හේතුත් එක්ක මම වට දීලා තියෙනවා කොහොමද වාක්‍ය රට අඳුර ගන්න කියලා හරිද දැන් මේක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන මට හේතු දෙකක් තියෙනවා එකක් එවරි ඉයර් හැමදාම හැම අවුරුද්දකම වෙන දෙයක් කියන්නේ frequently activity එක ඊට පස්සේ verb එකට s එකක් එකතු වෙලා තියෙනවා. ඔයා දන්නවා verb එකට s එකක් එකතු වෙන්නේ සාමාන්‍යයෙන් simple present tense වල subject singular වුණාම. හරිනේ? right. අපි passive කරමු. passive කරන්න අපට අනිවාර්යම object හොයාගන්න ඕනේ. අපි කාලේ හොයාගත්තා object හොයාගන්න යනවා object verb එක ළඟට verb එක gives verb එකට පිටිපස්සේ ඉන්න object. sorry. mother makes tasty meals every day උඩ වාක්‍ය. verb එක makes වලට පිටිපස්සෙන් ඉන්න object එක tasty meals ටේස්ටි විතරක් ගන්නත් බෑ මීල්ස් විතරක් ගන්නත් බෑ අපිට ටේස්ටි මීල්ස් කියන දෙකම ඉස්සරහට ගන්න වෙනවා ඔන්න ගත්ත ඉස්සරහට ටේස්ටි මීල්ස් කියන දෙකම ටේස්ටි මීල්ස් බහුවචනයි ඒක නිසා ඒක උපක්‍රියාපදයක් වශයෙන් අපි ආ කියන එකේනා පාවිච්චි කරන ඔබ්ජෙක්ට් එකට අනුව ඔබ්ජෙක්ට් ප්ලූරල් ටේස්ටි මීල්ස් ආ මේක වල පාස් පාර්ටිසිපල් එක මේඩ් ටේස්ටි මීල්ස් ආ මේඩ් බයි මදර් එවරිඩේ ටේස්ටි මීල්ස් ආ මේඩ් බයි මදර් එවරිඩේ second example එක father gives me a birthday gift every year right වා කොහොමද මේ කාලය අඳුර ගන්නෙ කාලය අඳුර ගන්නවා every year කියන එකෙන් present tense කියලා gives කියන එකට බලන give කියන verb එකට s අකුරක් එකතු වෙලා තියෙනවා ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන් මේවා singular subject කෙනෙක් එක්ක ඉන්න වර්තමාන කාල වාක්‍යයක් කියලා ඊට පස්සේ කොහොමද මේක object අඳුර ගන්නෙ මෙන්න verb එක අපිට verb එකෙන් පිටිපස්සේ තියෙන me තමයි object එකට ගන්න වෙන්නේ අපිට me අතහැරලා a birthday gift ගන්න එපා පුතේ. මොකද මේ කියන්නේ object එකක් passive වලදී verb එකට පිටිපස්සේ ගෙන මුලින්ම යෙදෙන object එක අපි ඉස්සරහට ගන්න ඕනේ. මේ කියන එක නා ඉස්සරහට ගන්නකොට i වෙනවා. i එක්ක උපක්‍රියාපදයක් වශයෙන් present tense passive වලදී am කියන උපක්‍රියාපදේ පාවිච්චි කරනවා. i am give වල past participle එක given.
I am given a birthday gift by father every year. Passive voice වල simple present tense වල ආකෘතිය මතක තියාගන්නකොට am is start එක past participle මතක තියාගන්න. අංක එක කාලය අඳුරගත්තා present tense නම් am is start එක past participle දැම්මා. Right. එන simple past tense වලට active subject past verb object. Passive object verse verb past participle by subject subject doer කියලා තියෙනවා. බලන්න පොඩ්ඩක් පුතේ. Present tense වල am is ආව විතරයි තිබුණේ. Past tense වල voice තියෙන්නේ. Past participle form එක verb එක සමානයි පොදුයි. මොකද්ද වෙනස් උනේ? Am is a voice verb වලට පත් වුණා. වාට තියෙන්නේ කාලය අඳුනා ගැනීම විතරයි. කාලය අඳුනගත්ත ගම වා දන්නවා මේක මොන කාලයටයි passive voice වාක්‍යද කියලා, active voice වාක්‍යද කියලා. බලමු. පළවෙනි වාක්‍ය they bought new pairs of shoes yesterday. කොහොමද මේක අතීත කාලය කියලා අඳුරගන්නේ? Yesterday කියන past verb, yesterday කියන වචනනුත් පුළුවන් අතීත කාලය කියලා අඳුරගන්න. ඊට පස්සේ bought කියන past verb එකනුත් පුළුවන් මේක අතීත කාලය කියලා අඳුරගන්න. මෙලදී ගත්තා. Right. ඔයා දැන් මේක ඔප්පු කරගත්ත අතීත කාලය කියලා. කොහොමද මේකේ passive කරන්න object හොයාගන්නේ? Object ඉන්න verb එකට පිටිපස්සේ මෙන්න verb එක object new ද නැහැ. Pair of ද නැහැ. Shoes විතරද නෑ මේ සෙට් එකම ගන්නවා මෙන්න මෙයා ඉන්න නිසා ඔෆ් ඉන්න නිසා new pairs of shoes කියන එක අපි ඉස්සරහට ගන්න ඔබ්ජෙක්ට් විදියට new pairs of shoes කියන්නේ plural passive voice past tense plural form ඔබ්ජෙක්ට් එකත් එක්ක කවුද පාවිච්චි කරන්නේ were පාවිච්චි කරනවා new pairs of shoes were buy වල past participle එක bought වල bought my bought by they වලට මොකද වෙන්නේ them බවටපත් වෙනවා bought by them yesterday e new pairs of shoes were bought by them yesterday. ඊළඟට principal punished him yesterday. කොහොමද මේක අතීත කාලය කියලා අඳුරගන්නේ? Yesterday වුණත් පුළුවන්, punish කියන past verb එකත් පුළුවන්. Object එක හොයාගමු. Punish කියන verb එක පිටිපස්සේ ඉන්නවා him කියන object එක. Him ඉස්සරහට ගන්නකොට he වෙනවා. He singular නිසා passive voice past tense වලදී was කියන එක නා පාවිච්චි කරනවා මෙයත් එක්ක. He was punished by principal yesterday. ඔන්නම තමයි present tense සහ passive past tense passive හැදෙන්නේ මතක තියාගන්න present tense am is start එක past participle past tense verse were එක past participle කියලා පාඩම අවසානයේ short note එකක් දෙන්නවා තව දෙයක් මතක තියාගන්න පුතේ active passive voice present tense සහ past tense වලදී do does සහ did වාට පාවිච්චි කරන්න බෑ passive voice වලට කවුද පාවිච්චි කරන්න බැරි do does did පාවිච්චි කරන්න බෑ හරිද? Do does did පාවිච්චි කරන්න බෑ. මොකද බලන්න ආකෘති වල එකකවත්. Passive ආකෘතිය present වල do does did ඉන්නවද? නැහැ. Past tense passive ආකෘතියේ did ඉන්නවද? නැහැ. ඒ කියන්නේ මෙයා පාවිච්චි කරන්න බෑ. Active වාක්‍ය වල දුන්නට passive voice වාක්‍ය පාවිච්චි කරන්න බෑ. ඒකට මම උදාහරණ දෙකක් විතර ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්න. Right. Thank you.